දෙයක් නෙමෙයි. අපේ ප්‍රජාව විවිධ හේතුන් නිසා අපහසුතාවයන්ට පත් වෙච්ච හැම වෙලාවකම අපි කොවිඩ් අවස්ථාවේ ඉඳලම මේ මිනිස්සුන්ගේ නොඑක් විදිහේ නැතිබැරිකම් මඟහිඟකම් එක්ක වද වේදනාවන්ට පත්වන මිනිස්සුන්ගේ ජීවිතය හොඳින් පවත්වාගෙන යාම සඳහා අපේ දිවිසරණ පදනම යටතේ අපි බොහෝ උපකාර සිද්ධ කරමින් තිබෙනවා. ඉතින් අද දවසෙත් පවුල් 150කට පමණ වියලි ආහාර බෙදා දීම තමයි මේ සිද්ධ වෙන්නේ. අපාලුන් දැන් ගෝවාන්සේ අපි දැක්ක කාලෙකට ඉස්සරින් මේ එකම රටක් එකම නීතියක් කියලා ලොකු වැඩක් කරගෙන ගියා. දැන් ඒකට ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඒ කටයුත්ත සන්තෝෂෙන් කියන්න ඕන. අපි විසර අරගලයක් කෙරුවා එක රටක් එක නීතියක් පිළිබඳ සංකල්පය වෙනුවෙන්. ඉතින් ඒව දැන් කතා කරන්න පුළුවන් පරිසරයක් නැහැ රටේ. දැන් තියෙන වෙනත් ගැටලුවක්. කෙසේ හෝ වේවා අපි හිතන ඒ අරගලයේ යම් සම්දිස්ථානයකට පැමිණියා කියලා. මොකද අපි ඒ කතා කරපු බොහෝ දේවල් යෝජනාවලියක් හැටියට සංකල්ප පත්‍රිකාවක් හැටියට අපි සකස් කළා. ජනාධිපති කාර්ය සාධක බලකාය හැටියට ඒ වාර්තාව අපි සම්පූර්ණයෙන්ම සකස් කළා ගිය 16 වෙනිදා සමාජිකව අත්සන් තැබුවා. දැන් තියෙන්නේ ජනාධිපතිතුමාට බාර දෙන්න. ඉතින් අපට දින කීපයක් මීට පූර්වයෙන් හම්බුණත් මං හිතන්නේ විදේශයන්ගෙන් ආපු ඒ රාජතාන්ත්‍රිකයන් එක්ක තිබුණු සාකච්ඡා නිසා අපේ වාර්තාව බාර දීම කල් ගියා. නමුත් අද දවසේදී අපි ජනාධිපතිතුමාට ඒ වාර්තාව අපේ සමාජිකයන් සමග ගිහිල්ලා බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. Thank you.
උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.